Hi Bowen, Seal Moderator, Southern Piligana, Photo Hub Bilke, YouTube channel. Adamang Vella Kila Dinane, Vella preview Viki the Kage, Photo Eka, Kohoma the Lazy, Medit Kargani Kila. Ithin Vedicatana to appear video getter, video getter, Anna Kaling Vella Tamatmaki YouTube channel like a subscribe Kerlanetan. Dama Matathin Ratupata subscribe button, click Kala, Mava subscribe Keran. Ithin a hapathin notification bell icon, click Kala, notification old Alatiagatut, Mam video cut Tabugang Vella get again again, make Kiavatino. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වැඩේ කරගන්න අපිට ඕන කරන ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මෙතන තියෙන Lightroom කියන ඇප්ලිකේෂන් එක. ඉතින් මේ Lightroom ඇප්ලිකේෂන් එක ඔයාලගේ ෆෝන් එකේ නැත්නම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන Play Store එකට යන එක. Play Store එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන search bar එකේ search කරන්න මෙන්න මේ විදිහට Lightroom කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Lightroom ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ඇප්ලිකේෂන් එක ඔයාලගේ ෆෝන් එකට download karala install karaganna ida so walata menna metarin me application ekak open karagannat puluwan naththam oyalage menna metarin me application ekak open karagannat puluwan ithin open karaddi oyalata menna me wage interface ekak thamai bala ganna puluwan wenney ida so wala menna metara thiyena image plus icon ekak uda ekapara touch karanna ida so oyalage device ekek thiyena photos tika menna me widiyata pennawa ida so wala ඊටපස්සේ ඔයාලා ඔයාලට edit කරගන්න ඕනේ photos ටික මෙන්න මේ විදිහට select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට photos ටිකක් select කරගන්නවා. ඊටපස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන add button එක click කරගන්න එක. ඊටපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවකින් මෙන්න මේ old photos කියන එකට අපි add කරගත්තු photos ටික add වෙනවා. ඊටපස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ old photos කියන එකට යන එක. ඊටපස්සේ අපි add කරගත්තු photos ටික මෙන්න මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට edit කරගන්න ඕනේ photos එක මෙන්න මේ විදියට select කරගන්න මම මෙන්න මේ photo එක දැන් edit කරන්නයි යන්නේ. ඉතින් photo එක මෙන්න මේ විදියට ලොකු වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන light කියන එක click කරගන්න එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන exposure කියලා තියෙන එක ඔයාලා අඩු කරගන්න ඕනේ ඍණ 20ක් විතර වෙනකම් මෙන්න මේ විදියට. ඊට පස්සේ මේ contrast කියලා තියෙන එක අපි වැඩි කරගන්න ඕනේ 52ක් වෙනකම් මෙන්න මේ විදියට. ඊට පස්සේ ඊට යට තියෙන highlight කියන එක ඔයාලා වැඩි කරගන්න ඕනේ 10ක් විතර වෙනකම් මෙන්න මේ විදියට. ඊට පස්සේ ඊට යට තියෙන shadows කියන එක ඔයාලා ඍණ 42ක් වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. right ඊට යට තියෙන මේ white කියන එක ඔයාලා ධන 40ක් වෙනකම් මෙන්න මේ විදියට වැඩි කරගන්න. ඊට පස්සේ ඊට යට තියෙන black කියන එක ඔයාලා ඍණ 50ක් වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ curve කියන එක click කරගන්න එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ හරියෙන් මේක ටච් කරගෙන මෙන්න මේ විදියට චුට්ටක් පල්ලෙහාට අදින්න මෙන්න මේ වගේ වෙනකම්. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන done කියන option එක select කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන color කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ mix කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන රතු පාට select කරලා ඔයාලා එකේ saturation එක අඩු කරගන්න ඕනේ ඍණ 42ක් වෙනකම් මෙන්න මේ විදියට. right ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන තැඹිලි පාට click කරගන්න. තැඹිලි පාට එකේ hue එක අඩු කරගන්න ඕනේ ඔයාලා මෙන්න මේ විදියට ඍණ 10ක් වෙනකම්. ඊට පස්සේ ඒකේ saturation එක ඍණ 12ක් විතර වෙනකම් අඩු කරගන්න. ඒ වගේම ඒකේ luminance එකත් ඍණ 8ක් විතර වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන කහ පාට එක click කරගන්න. ඊට පස්සේ ඒකේ hue එක ඔයාලා ඍණ 100ක් වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. ඊට පස්සේ ඊට යට තියෙන saturation කියන එක ඔයාලා ඍණ 62ක් වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. right ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන කොළ පාට එක select කරගන්න. කොළ පාට එකේ ඔයාලා hue එක ඍණ 100ක් වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. ඒ වගේම saturation කියන එකත් ඍණ 100ක් වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ නිල් පාට එක click කරගන්න. නිල් පාට එකේ saturation එකත් ඍණ 100ක් වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. right ඊට පස්සේ ඔයාලා මෙන්න මේ දම් පාට select කරගන්න. දම් පාට එක ධන 100ක් වෙනකම් මෙන්න මේ saturation කියන එක වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ රෝස පාට එකෙත් saturation කියන එක මෙන්න මේ විදියට ධන 100ක් වෙනකම් වැඩි කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන done කියන option එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ effect කියන එක click කරගන්න. ඊට පස්සේ ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන texture කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ධන 10ක් විතර වෙනකම් වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න ඊට යට තියෙන clarity කියන එක ඍණ 6ක් වෙනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. ඊට පස්සේ ඊට යට තියෙන dehance කියන එක ඔයාලා 8ක් විතර වෙනකම් වැඩි කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ vignette කියන එක ඔයාලා 15ක් විතර වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. ඊට පස්සේ ඊට යට තියෙන midpoint කියන එක ඔයාලා අඩු කරගන්න ඕනේ මෙන්න මේ විදිහට 27ක් විතර වෙනකම්. ඊට පස්සේ ඊට යට තියෙන feather කියන එක ඔයාලා වැඩි කරගන්න ඕනේ 62ක් විතර වෙනකම් මෙන්න මේ විදිහට.
ඊටස් ඔයාලා ඊට එහා පැත්තේ තියෙන මෙන්න මේ details කියන එක click කරගන්න. ඊටස් මෙන්න මේ sharpening කියන එක ඔයාලා වැඩි කරගන්න ඕනේ 7ක් විතරනකම් මෙන්න මේ විදිහට. Right ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන noise reduction කියන එක වැඩි කරගන්න ඕනේ 14ක් විතර වෙනකම් මෙන්න මේ විදිහට. Right ඊට පස්සේ ඊට යට තියෙන color noise reduction කියන එකත් 14ක් විතර වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. Right ඊට පස්සේ ඔයාලා මෙන්න මේ smoothness කියන එක 63ක් වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. Right ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ ආපහු මෙන්න මේ color කියන එක select කරගන්න එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන temp කියන එක ඔයාලා 3ක් විතර වෙනකම් වැඩි කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊට යට තියෙන tint කියන එක 4ක් වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. Vibrance කියන එකත් 4ක් වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. ඊට පස්සේ saturation කියන එකත් 4ක් විතර වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපි photo එක මෙන්න මේ විදිහට edit කරගත්තේ. ඉතින් මේ photo එක කලින් තිබ්බේ මෙන්න මේ විදිහට. ඒකම අපි මෙන්න මේ විදිහට ඉතමත් ලස්සනව edit කරගත්තා. ඉතින් මේ photo එක අපේ gallery එකට save කරගන්න නම් ඔයාලා මෙන්න මේ share icon එක click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන save to device කියන එක click කරලා අපිට අපේ gallery එකට මේ photo එක save කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ okay button එක press කරලා මෙන්න මේ tick 3ක් press කරගන්න. ඊට පස්සේ මෙන්න මේ copy setting කියන එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් සම්පූර්ණයෙන්ම back වෙන්න. ඊට පස්සේ අපිට edit කරගන්න ඕනේ තව photo එකක් මෙන්න මේ විදිහට select කරගන්න. ඊට පස්සේ ඒ photo එකත් මෙන්න මේ විදිහට ලොකු වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ dot 3ක් click කරලා මෙන්න මේ paste setting කියන එක දුන්න ගමන් අර අපි කලින් edit කරගත්තු විදිහට මේ photo එක ලේසියෙන්ම edit කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ photo එකත් edit වුණා. ඉතින් ඒ photo එකත් අර කලින් කිව්වේ විදිහටම අපිට gallery එකට මෙන්න මේ විදිහට save කරගන්න පුළුවන්. ඉතින් ඒ photo එකත් මෙන්න මේ විදිහට save වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මම තව photo එකකට මේ edit එක දාන හැටි කියලා දෙන්නම්. ඔයාලා මෙන්න මේකෙන් back වෙන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා තවත් edit කරගන්න ඕන photo එකක් මෙන්න මේ විදිහට select කරගන්න. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන dot 3 click කරලා මෙන්න මේ paste setting කියන එක touch කරන එක. ඊට පස්සේ ඒ photo එකත් මෙන්න මේ විදිහට ඔයාලට edit වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ photo එකත් save කරගන්න මෙන්න මේ විදිහටමයි. ඉතින් මේ photo එකත් save වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපි photo edit කරුවේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ photo එකක් මෙන්න මේ විදිහට edit කරගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට like එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් පල්ලෙහෙන් comment එකක් දාන්න. ඒ වගේම තවත් යාළුවෙකුට මේ වීඩියෝ එක බලන්න share කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත් මලුත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.